හරි දේ පාසලට හැමදාමත් උදව් කරන හරි දේ පාසල හරි පාරේ අරන් යන ආදරණීය දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල් මැතිතුමන් අදත් සහභාගී වෙනවා අපේ හරි දේ පාසලට අයිබන් කියලා පිළිගන්නවා මැතිතුමා මන්ත්‍රීතුමා මට අහන්න මාසයි එක කතාවක් පහේ පුංචි හපන්නුන්ට අපි මේ වැඩසටහන කරන්න මන්ත්‍රීතුමා ඉතින් අතීතේ යන ආසයි මන්ත්‍රීතුමාගේ පහේ පුංචි අතීතේ කොහොමද මම හිතනවා මම ශිෂ්‍යත්ව විභාගයේට වඩාත් කැමැත්තෙන් උදව් කරන්න හේතුවත් මගේ පෞද්ගලික අත්දැකීම නිසා කියලා. මොකද මම ගමේ පොහොම පොඩි පාසලක ගමේ විද්‍යාදර්ශ විද්‍යාලයෙන් තමයි මම මුල් මූලික අධ්‍යාපනය ලබන්නේ. ඊට පස්සේ මම හත්තක මහාවිද්‍යාලයෙන් මම ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙනවා. හත්තක මහාවිද්‍යාලයේ විභාගයේ සමත් වුණු එකම පාසල් ශිෂ්‍යයා විදියට මගේ පහවසර විභාගෙදී. මම හිතන මේකෙදී මගේ අම්මට විශ්වවිද්‍යාල උපාධියක් තිබුණේ නැති වුණාට මට පන්තියේ කරපු වැඩ වගේම ඒ කාලේ ටියුෂන් තිබුණේ නැහැ මට පන්තියේ කරපු වැඩ වගේම මගේ අම්මා කියලා දීපු දේවල් ගොඩාක් මට ඉවහල් වුණා විභාගෙ සමත් වෙන්න. ඉතින් මං හිතනවා දැන් වුණත් මේ අම්මලා තාත්තලාට කියන්නේ රේස් එකක් වගේ මේ ශිෂ්‍යත්ව විභාගයේ පිටුපස්ස අපි දුවනවා තමයි. නමුත් විභාගයේ අසමත් වූ පමණින් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව මැසිවිලි නගන්න තරම් අම්මලා තාත්තලා බොළඳ විය යුතු නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද ශිෂ්‍යත්ව විභාගයේ අසමත් වුණු දරුවන් ඊටත් වඩා වේගෙන් සාමාන්‍ය පෙළ සමත් වෙනවා විශ්වවිද්‍යාල යන දරුවන් අපි දැකලා තියෙනවා. විභාගයේ අසමත් වුණු දරුවන්. නමුත් විභාගයේ සමත් වූ නිසා තමයි මම එදා මගේ ගමේ පාසලේ ඉඳලා මම අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයට එන්නේ. ඉතින් අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයට එන්න මගේ තාත්තට ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ මාව මේ විද්‍යාලයට ඇතුළු කරන්න. මම හිතනවා විභාගයේ සමත් නූනා නම් මගේ ඉරණම වෙනස් වෙන්නට තිබුණා. ශිෂ්‍යත් විභාගයේ සමත් වූ නිසා මම හිතනවා මගේ ඉරණම වෙනස් වුණා කියලා. ඉතින් මේ සුන්දර ආදරණීය නායකත්වයේ සමග තමයි මෙවරත් වැඩසටහන සම්බන්ධ වෙන්නේ. ඉතින් අනුග්‍රහ ප්‍රදාන අනුග්‍රහක බවතා තමයි එතුමන්. ඉතින් ඇත්තටම හරිදේ පාසලට ඇයි අනුග්‍රාහකත්වයක් දරන්න ඕනේ කියලා හිතුවේ? ඇත්තටම හරිදේ ටීවී ආයතනය වගේම එහි කළමනාකාරීත්වය විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ඉතාම විශාල වැඩ කොටසක් පසුගිය කාලය පුරාම කරමින් ඉන්නවා. ඒ වගේම තමයි මේ කොරෝනා වසංගතය නිසා ලංකාවේ ඇති වුණ මේ තත්ත්වය තුළ දරුවන් අසරණ වුණු වෙලාවේ ඒ වෙනුවෙන් දරුවන්ට උදව් කරන්න ඉදිරිපත් වීම සම්බන්ධව අපි හරිදේ ටීවී ආයතනයට අපේ කළමනාකාරීත්වය තුළ හැම දිනාටම අපේ ස්තුතිය මේලා පුද කරනවා ඔබ මේ කරන සත්කාරය වෙනුවෙන්. ඒ වගේම අපි සරජ් කුමාර් ලොකුගේ ආදරණීය ගුරු පියාණන්ටත් අපේ ස්තුතිය. එතුමා ප්‍රවීණ ගුරුවරයෙක් විදිහට එතුමාගේ නිසරණ අධ්‍යයසයෙන් එතුමාගේ දායකත්වයෙන් මෙනුවෙන් ලබා දීලා කැපකිරීම කරමින් මේ කටයුතු ඉටු කිරීම පිළිබඳව අපේ ස්තුතිය නැවත වතාවක් මම පුද කරනවා. මම හිතනවා මේ තුල අපිට දරුවන් ඒකරාශී කළා සම්මන්ත්‍රණ පැවැත්වුවේ නැති වුණාට ඒකේ ප්‍රතිඵලය දරුවන්ට ලැබෙන්න පුළුවන් විදියට හරිදේ ටීවී ආයතනය දරුවන් ළඟට මේක රැගෙන යනවා කියලා මම විශ්වාස කරනවා. හරිදේ පාසල ඉදරි ආලින්දින නරඹන ඔබට හිතෙන්නට ඇති මේ පුංචි පහේ හපණක් ප්‍රාර්ථනා කර හරි අපූර්ව ප්‍රාර්ථනයක්. ඒ තමයි ඔබ පාස් වෙන්නට ඕනේ පහේ ශිෂ්‍යත්වය නෑ හරි ගමනක් යන්න දිගු ගමනක් යන්න ඒක තමයි එකම ප්‍රාර්ථනාව මන්ත්‍රීතුමාගේ. ඉතින් මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි හරිදේ පාසලට අපිට සහයෝගයක් වුණාට. ඉතින් ඒ ගමන්ම යන්නට හිතුණා ඊළඟ අපේ අදීරට. ඒ තමයි පුංචි පුතාලා බලාගෙන ඉඳපු අපේ සර් සූදානම් වෙලා ඉන්නවා ඔබේ වැඩට ඔබ ගෙදරින් ගත්තු පොත පේපර් එකට උත්තර දෙන්න. ඒ තමයි උඩුගම් ප්‍රාථමික විද්‍යාලයේ සරත් කුමාර ලොකුගේ ගුරු පියාණන්. සිංහල ප්‍රශ්න පත්‍රය අතේ ඇති පළමුවෙන්ම අපි බලමු පිල්ලම් ගැන. පිල්ලම් හඳුනා ගැනීම ගැන පළමු අභ්‍යාසයේ හැඩියට ඔබේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා මෙහෙම අකුරු ටිකක්. මේ අකුරු වලට යෙදී ඇති පිල්ලම ලියන්න කියලා ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. දැන් මේ මොකක්ද මේකේ මේ අකුර කියවන්නකෝ. රැ මේ අකුර රැ. රැ කියනකොට කට කොහමද රැ. මේ විදියට කියවෙන වෙන අකුරක් කියන්න කෑ පැ ද. එතකොට එහෙනම් මේකේ ස්වර ශබ්දය මොකද්ද? දැන් බලමු මේකේ පළමු අකුර රැ. රැ කියනකොට ඈ ශබ්දය ඈ. එතකොට මේ විදිහට කියවෙන තවත් අකුරු තමයි ටැ ඩ නැ කියන එක. එතකොට මේකේ ස්වර ශබ්දය ඈ. ඈ ශබ්දය එන. හැබැයි මේ ඊට පහලින් තියෙන එක රැ කියනකොට ඒකේ ශබ්දය ඇ නෙවෙයි
शब्द दें में देकर इटे विनास रू में तीन ने रै ने में रू रू में बलन रै किया ना कोटा काटे आ रहे हो रै है बे रू किया ना कोटा काटे उल रहे हो रू ऐतब कोटा में के शब्द है मुकाद्दे स्वर शब्द है मुकाद्दे उ रै किया ना कोटा ऐ किया ना काटे आ रहे हो रै में के ऐ शब्द है बे मितन तीन ने रै ने में रू ऐतब रू किया ना कोटा काटे उल रहे हो එහෙනම් මෙතන තියෙන්නේ ඌ ශබ්දය. දැන් මෙන්න මේ ශබ්දයට අනුව තමයි පිල්ලම් යදන්නේ. එතකොට ඈ ශබ්දය ඈ ශබ්දය තියෙනවා නම් ඒවට කියන්නේ ඇද පිල්. ඌ ඌ ශබ්ද තියෙනවා නම් ඒවට කියන්නේ පා පිල්. දැන් රැ කිව්වම පිල්ලම මොකද්ද? කෙටි ඇද පිල්. මොකද්ද? කෙටි ඇද පිල්. ඊළඟට රු කියවම කෙටි ඇද උනාට මේක උ කියන්නේ පාපිල්ලක් නිසා මේකට කියනවා මොකද්ද කෙටි ඇද පාපිල් මොකද්ද කෙටි ඇද පාපිල් මේක කෙටි ඇද පිල්ල උනාට රු කියනකොට කෙටි ඇද පාපිල් රෑ කියනකොට ඩික් ඇද පිල් මොකද්ද ඩික් ඇද පිල් ඈ කියලා අදිනකොට දික් වෙනවා. හැබැයි මේකත් ඇද පිල්ලම. ඌ කියලා රූ කියනකොට ඌ ශබ්දයේ එන්නේ ඒකත් ඇද පිල්ලක් නෙවෙයි ඒක පා පිල්ල. මොන පා පිල්ලද? දික් ඇද පා පිල්ල. මොකද්ද? දික් ඇද පා පිල්ල. හරි. මේ තියෙන්නේ කයන්නට ගැටය සහිත ඇල පිල්ල. එහෙම නැත්නම් මේකට කියනවා ගැට ඇල පිල් මොකද්ද මේකට කියන්නේ ගැට ඇල පිල් ගැටේ සහිත ඇල පිල්ල කියලත් කියනවා ගැට ඇල පිල්ල කියලත් කියනවා දැන් මෙතන තියෙන්නේ තූ තුක් නෙවෙයි තූ දැන් බලන්න කට උල් වෙන්නේ පා පිළිවලට තූ හරි එහෙනම් මේක පා පිල්ලක් වුණාට මොන පා පිල්ලද දික් පා පිල්ල හැබැයි දික් වුණාට මේ දැන් මේකේ තියෙන්නේ ඇද පාපි මේකේ තියෙන්නේ මොන පාපිද වක් පාපි මොකද්ද වක් මේ යටින් මේ මේ පැත්තට මෙහෙම කරකිනවා නම් ඒකට කියනවා වක් පාපි කියලා. එතකොට මේකේ නම මොකද්ද? දි වක් පාපිල මේ ඌ කියනකොට තූ කට උල් වෙන නිසා පාපිල්ල මේක තූ කියලා දිගට ඇදෙන නිසා දි එකක් දික් පාපිල්ල හැබැයි මේ දැන් මේ මේ විදියට මෙහෙම මේ විදියට මෙහෙට කරගෙන නිසා මෙහෙම කරගෙන නිසා ඒකට කියනවා වක් කියලා හරි දැන් ඊළඟ එක පූ හැපූ කියනකොට කට උල් වෙනවා කට උල් වෙන නිසා ඒක ඌ ශබ්දයක් දැන් මෙතන ඌ ශබ්දයමනේ මෙතන ඌ ශබ්දයෙන් එහෙනම් පූ කියනකොට ඒක ඌ ශබ්දයෙන් නේද එතකොට පූ කියන්නේ ඌ ශබ්දය හැබැයි ඒකත් පාපිල්ල ඌ නම් පාපිල්ල ශබ්දය හැබැයි මේ පාපිල්ල ඇද පාපිල්ල ඌ ශබ්දෙට ඌ යන ශබ්දෙට මේ පාපිල්ල වක් පාපිල්ල මේ පාපිල්ල ඊටත් වඩා වෙනස් පාපිල්ල මේ පාපිල්ලට කියන්නේ කොන පාපිල්ල ඒ කියන්නේ මෙහෙම දැන් දැන් පයන්න ලියලා මේ කොනේ ඉඳලා අරන් මෙහෙට එනකොට ඒක කොන පාපිල්ල මේ කොනෙන් පටන් අරන් එහාට යනකොට වක් පාපිල්ල මෙත කොන පාපිල්ල එතකොට මේක එහෙනම් ඌ කියන නිසා දි මෙහෙම යටින් අරන් මේ පැත්තට එන නිසා කොන එහෙනම් මොකද්ද මේක දි කොන් පාපිල් මොකද්ද දි කොන් පාපිල් වා කියනකොට අපි දන්නවා ආ ශබ්දයක් නෙමෙයි වා කියනකොට මොකද්ද ආ ශබ්දයක් එනවා ආ ශබ්දයක් එන්නේ මොකක් නන්ද මේකට කියන්නේ
ඇලපිලි ඇලපිල්ල එනකොට ආ ශබ්දයක් එනවා එතකොට මේකේ ශබ්දය මොකක්ද එතකොට මම අවසානට කියන්න හිටි කුරු මේ අකුර මොකක්ද කුරු කුරු කියනකොට මේකේ ශබ්දය මොකක්ද මේකේ ශබ්දය තමයි ඉරු ශබ්දය ඉරු දැන් මේකට ගැට ඇලපිලි දෙකක් දැම්මොත් ක්‍රූ වෙන ක්‍රූ දැන් එකක් දාපු නිසා ක්‍රූ ක්‍රූ කියනකොට ඉරු ශබ්දයක් එන්නේ එහෙනම් ඔබට පැහැදිලි ඇති මේ කොටස නැවත නැවතත් බලලා මේ උත්තර නිවැරදි කරගන්න අපි ඊළඟ කොටසට යමු එතකොට මෙතන තියෙනවා ගව් ගව් කියනකොට ශබ්දය මොකද්ද ආව් ගව් කියනකොට ශබ්දය මොකද්ද ආව් එතන ආව් ශබ්දය එන්නේ මෙන්න මේ මේ කෑලි දෙක දැම්මම මොකද්ද මේ කොටස් දෙක මේ පළවෙනි එක මොකද්ද කොම්බුව මේ පැත්තෙන් තියෙන්නේ ගයනකෙත් මේ ගයනකෙත් ලියද්දි පරිස්සම් වෙන්න එක වචනයක් විදියට ලියන්න ගයනු වෙනමයි කිත්ත වෙනමයි ලියුවොත් වැරදුයි ඒ නිසා ගයන පිට එකට ලියන්න ඕන ඊළඟට අපි බලමු මෙන්න මේ මොකද්ද කියලා ලයන්නට දාපු කොටස ඒක අපි දාන්න ඒකේ ලෙ කියන කොට ශබ්දය මොකද්ද ඒ ශබ්දය ඒ ශබ්දේ එන්නේ කොම්බුව දැම්ම ඊළඟට බලමු දී දී කියන කොට ශබ්දය මොකද්ද ඊ ශබ්දය ඊ කියන කොට මොකද්ද මේ උඩ පැත්තෙන් එන පිල්ලම් වලට මෙහෙම එනේ වට කියන්නේ ඉස්පිල්. මොකද්ද? ඉස්පිල්. දැන් දි කියවනම් ඒක කෙටි. හැබැයි දි කියනකොට දීර්ඝ. දික් එකක්. එහෙනම් මොන ඉස්පිල්ලද? දික් ඉස්පිල්ල. මේක දීර්ඝ කියන්නත් පුළුවන්. දැන් මේක දු. මේක උ ශබ්දයක් වෙන බව ඔබට මතකයි. උ ශබ්දය. ඌ නෙමෙයි උ. එහෙනම් මේක කෙටි එකක් ඌ කිව්වොත් දික් එකක් එහෙනම් මේ මොන පිල්ලමද කෙටි ඔව් පහතට එන එක නම් පා පිල්ල මොකද්ද පා පිල්ල හරි කෙටි පා පිල්ලේ කියන්නේ නැතුව තව වචනයක් දානවා අපි මොකද්ද මොකද්ද අර මෙහෙම මේ පැත්තට යනවා නම් ඒක වක් මේ පැත්තට එනවා නම් කොන් දැන් මේක කොන්ද වක්ද කොන් එහෙනම් කෙටි කොන් යකට එන උයන් ශබ්දයක් උයන් ශබ්දයක් නම් පාපිල්ල එහෙනම් මොකද කෙටි කොන් පාපිල්ල කෙටි කොන් පාපිල්ල මේ කොටස නැවත නැවත බලලා උත්තර ඔබ ලියපු ඒවා නිවැරදි කර ගන්න ඕන අපි ඊළඟ කොටසට යමු අක්ෂර අක්ෂර යටතේ අපි මුලින්ම ඉගෙන ගන්න යන්නේ මෙන්න මේක. අපි අහලා තියෙනවා මෙහෙම අක්ෂර වර්ග තුනක්. මොකද්ද? තාලුජාක්ෂර, මූර්ධජාක්ෂර, දන්තජාක්ෂර කියලා. මොකද්ද? තාලුජ, මූර්ධජ, දන්තජ කියලා වර්ග තුනක්. එතකොට මෙන්න මේ ණයන්න මේ න අකුර මොකක්ද? දන්තය. මේ ස අකුර දන්තය. ඊළඟ අකුර මොකක්ද? මූර්ධය. මූර්ධය. ඊළඟ අකුර ඒක දන්නවා. මොකක්ද? ඒක මූර්ධය. මේ ලයන මොකක්ද? දන්තය. මේ ෂ අකුර මොකක්ද? තාලුජ. මේ මේක මොකක්ද මේ අකුර ලුයන් ලු මේක පිල්ලමක් සහිත අකුරක් උ ශබ්දය තියෙන පාපිල්ලක් සහිත අකුරක් මේකේ මේ අකුර මොන ලයන්ද එහෙම නැත්නම් මොන ලුයන්ද මේක මූර්ධජ ලුයන් මේක ලියන්නේ මූර්ධජ ලයන්න
මෙහෙම ලුයන්න කරන්නේ නැහනේ මූර්ධ ජලයන් ලුයන්න කරන්නේ නැති නිසා ඒ වෙනුවට තමයි මේක ලියන්නේ හැබැයි දන්ත ජලයන් නම් මේ ලයන් ලුයන්න කරන්න පුළුවන් මේ මේ ලයන් ලුයන්න කරන්න බෑ මේක මූර්ධ ජලයන් එක අපි දාන එහෙනම් මොකද මූර්ධ ජාපුරු මෙතනින් මොනවද න ල ශ මූර්ධ දන්ත ජ මොනවද න ල ස මේ මේ ගයන්න වගේ ශ ආපුර ඒකට අපි කියන්නේ ගයන ශයන්න නන් නෙවෙයි වැරදි එහෙම කිව්වොත් මොකද තාවජ ශ ආපුර දැන් එහෙනම් ඊට පස්සේ වැරදි නම් පාවිච්චි කරන්න එපා මෙයාලට මෙයාලට නම් තියෙන මොකද්ද මූර්ධජද දන්තජද තාවජද කියලා වර කතා කරන්න ඊට පස්සේ මේ ටික හොඳට කොලේක ලියලා බිට්ටිය ගහලා හරි කමන්නේ අමතක වෙනවා නම් මතක තියාගන්න ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ ලියපු උත්තර නිවැරදි කරගන්නත් ඕන අපි ඊළඟ ප්‍රශ්නෙට යමු අහලා තියෙනවද ඉගෙනගෙන තියෙනවද අල්ප ප්‍රාණ මහා ප්‍රාණ දැන් අපි ඉගෙන ගන්න යන්නේ අල්ප ප්‍රාණ සහ මහා ප්‍රාණ අකුරු ගැන එතකොට අල්ප ප්‍රාණ අකුරු 10ක් තියෙනවා මහා ප්‍රාණ අකුරු තියෙනවා 10ක් දැන් අපි මේ වගු දෙක පුරවමු දැන් මෙතන මේ පැත්තේ තියෙන අල්ප ප්‍රාණ මේ පැත්තේ තියෙන මහා ප්‍රාණ මේ ආවේ මේ පැත්තේ තියෙන අල්ප ප්‍රාණ මේ පැත්තේ තියෙන මහා ප්‍රාණ දැන් දැන් අපි මෙන්න බලන්න පළවෙනියෙන් මේ මහා ප්‍රාණ ච අකුරට අල්ප ප්‍රාණ ච අකුර යොදලා ඊතන පුරවමු ඊළඟට මහා ප්‍රාණ ත අකුරට අල්ප ප්‍රාණ ත අකුර යොදලා මේ පැත්තේ ඊතන දෙක මම පිරෙමු ඊළඟට මේ පැත්තේ ඊතන පුරවන්න යන්නේ අල්ප ප්‍රාණ ත අකුරට මහා ප්‍රාණ ත අකුර යොදලා ඊළඟට අල්ප ප්‍රාණ ට අකුරට මහා ප්‍රාණ ට අකුර යොදමු අල්ප ප්‍රාණ ප අකුරට මහා ප්‍රාණ ප අකුර යොදමු ඊළඟට මහා ප්‍රාණ ජ අකුරට අල්ප ප්‍රාණ ජ අකුර යොදමු මහා ප්‍රාණ ද අකුරට අල්ප ප්‍රාණ ද අකුර යොදමු ඊළඟට අල්ප ප්‍රාණ ද අකුරට මහා ප්‍රාණ ග අකුර යොදමු අල්ප ප්‍රාණ ඩ අකුරට මහා ප්‍රාණ ඩ අකුර යොදමු අල්ප ප්‍රාණ බ අකුරට මහා ප්‍රාණ බ අකුර යොදමු දැන් පොතේ දුවේ මේක කියවන හැටි අපි ඉගෙන ගන්නත් ඕන මේක කියවන්නේ මෙහෙම අල්ප ප්‍රාණ අකුරු ටිකක් හඬ උස්ව උච්චාරණය කරන්න නැතුව ටිකක් සාමාන්‍ය විදියට අකුරු කියන. ඔන්න අල්ප ප්‍රාණ විතරක් කියමු අපි ඉස්සර වෙලා. ක ච ට ත ප ග ජ ඩ ද බ. ඒවා සාමාන්‍ය අල්ප ප්‍රාණ අකුරු. හැබැයි මහා ප්‍රාණ අකුරු ශබ්දය උස්ව උස්හාඩි උච්චාරණය කරන්න ඕන. ටිකක් ශබ්දෙට කියන්න ඕන. සැර කරලා වගේ කියන්න ඕන. කොහොමද? මේක ක උනාට මේක ඝ මේක ච උනාට මේක ඇතුලෙන් බිඳුව ගන්න ඉඩයන්න වගේ ඇතුලෙන් බිඳුව ගන්න. එතකොට ඝ මේක ට උනාට මේක ඨ මේක ත උනාට මේක ඨ මේක ප උනාට මේක ප මේක ග උනාට මේක ඝ මේක ජ උනාට මේක ජ මේක ඩ උනාට මේක ඩ කියනවා මේක ද උනාට මේක ද මේක බ උනාට මේක බ කියලා මහා ප්‍රාණ අකුරු 10 ශබ්දය උස්ව උස්හාඩි ටිකක් සැර කරලා වගේ උච්චාරණය කරන්න ඕන ඉතින් මම හිතනවා උච්චාරණයත් එක්කම මේ අකුරු ටික ඉතාලි වැරදිව ඔබ හඳුනාගත්තයි කියලා මම විශ්වාස කරනවා දැන් ওই බුද්ධ ආගමේ අය ගාථා කියද්දි මේ මහා ප්‍රාණ අකුරු තියෙන තැන් මහා ප්‍රාණ විදියටම උච්චාරණය කරන්න ඕන වෙනත් ලිපි ලේඛනයක් කියවද්දිත් එහෙමයි
හඬෙන් දැනගන්න පුළුවන් වෙන්න ඕන අල්ප ප්‍රාණද මහා ප්‍රාණද කියලා. එහෙනම් ඒ කොටස නැවත අධ්‍යයනය කරන්න නැවත නැවත මේ වැඩසටහන බලන්න පුළුවන්. මේ ටීවී වැඩසටහනට පස්සේ වෙනත් මාධ්‍යයන් ඔස්සේ මේක ඔබ වෙත ලැබෙනකොට නැවත නැවත මේක අහන්න මෙපාඩු. ඊළඟ ප්‍රශ්නය කරා අපි යමු පද වර්ග. පද වර්ග බොහෝ ප්‍රමාණයක් තියෙන සිංහල භාෂාවේ. ඒකෙන් එකක් හැටියට සරලම අවස්ථාවේදී අපි ඉගෙන ගන්නවා ඒක වචන සහ බහුවචන. ඒක වචන සහ බහුවචන. පේලිය කිව්වම ඒකේ බහුවචනය පේලි. රට කිව්වම ඒකේ බහුවචනය රටවල්. දැන් පොකුරු කියන එක බහුවචනය. එහෙනම් ඒකේ ඒක වචනය මොකද්ද? එකක් වෙන්න ඕන. මොකද පොකුර. නැව කිව්වම එකක්. හැබැයි බහුවචනය නැව්. මම කිව්වම එක්කෙනෙක් බහුවචනය අපි. දැන් මේකේ හිස්තැන් අපි පුරවමු. පොකුරු කියන එකට පොකුරු. පේලිය කියන එකට පේලි. රට කියන්නේ එක වචනේ බහුවචන රටවල්. නැව නැව්. මම අපි. මේ පැත්තේ කුඹුර කිව්වම එකයි ඒක වචනය බහුවචනය කුඹුරු. කාමර කිව්වම බහුවචනය ඒක වචනය කාමරය. කණ්ඩායම් බහුවචනය එකක් නම් ඒක වචනය කණ්ඩායම. ගුරුවරයා එක්කෙනෙක් වුණාට බහුවචනය ගුරුවරු. ළමයා එක්කෙනෙක් වුණාට බහුවචනය ළමයි. අපි හිස්තැන් පුරවමු. කාමර කාමරය. කුඹු කණ්ඩායම් කණ්ඩායම. කුඹුර කුඹුරු. ගුරුවරයා ගුරුවරු. ළමයා ළමයි. මීළඟ ප්‍රශ්නය ස්ත්‍රීලිංග පද හා පුරුෂලිංග පද. ස්ත්‍රීලිංග කියන්නේ ගැහැණු. පුරුෂලිංග කියන්නේ පිරිමි. පිරිමි සහ ගැහැණු ભેදයක් මිනිස්සුන්ගේ සත්තුන්ගේ තියෙනවා. හැබැයි දැන් ද්‍රව්‍යවල ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදයක් නැහැ. දැන් මේ පෑන ගැහැණු පෑනද පිරිමි පෑනද කියලා ප්‍රශ්නයක් නැහැ ඒක නේද? දැන් හැබැයි සත්තුන්ගේ ගැහැණු පිරිමි වෙනසක් තියෙනවා. ભેදයක් තියෙනවා. කුකුලා කෙකිලි මිතුරා මිතුරිය ලේඛකයා පිරිමි පුරුෂලිංග ස්ත්‍රීලිංග පදය ලේඛිකාව. ඔහු ඇය දරුවා දැරිය. නිලිය ස්ත්‍රීලිංගයි පුරුෂලිංග පදය නළුවා. ශිෂ්‍යාව ස්ත්‍රීලිංග ශිෂ්‍යයා පුරුෂලිංග. දුව ස්ත්‍රීලිංග පුරුෂලිංග නම් පුතා. සහෝදරිය සහෝදරයා. ගෙවිලිය ගෝවියා. කිකිලි කුකුලා කිකිලි. මිතුරා මිතුරිය. ලේඛකයා ලේඛිකාව. ඔහු ඇය දරුවා දැරිය. නිලිය නළුවා. ශිෂ්‍යාව ශිෂ්‍යයා. දුව පුතා. සහෝදරිය සහෝදරයා. ගෙවිලිය ගොවියා. මීළඟ ප්‍රශ්නයට යමු. පහත පද සඳහා සමානාර්ථ පදයේ බැගින් ලියන්න. දැන් දුවේ පුතේ මීට ඉස්සර අවුරුදු වල අයලක්ලා එක්ක බැලුවම ඔබ හරි වාසනාවන්තයි. මොකද සමානාර්ථ පද සීමාවක් නැතුව ඉගෙන ගත්තා පහුගිය අවුරුදු වල දරුවෝ. හැබැයි ඔබට 3-4 පාසයේ ඉවරට සීමිත සමානාර්ථ පද සංඛ්‍යාවක් තමයි විභාගෙට එන්න ඉඩ තියෙන්නේ. ඒ නිසා ඔබට පහසුවේ මේ කොටස් ටික පාඩම් කරගන්න. ඔළුවට සමාන පදයක් සමානාර්ථ පදයක් හිස සමාන පද නෙවෙයි සමානාර්ථ පද කියලාම කියන්නට සහ ලියන්නට පුරුදු වෙන්න ඕන. ඒක තමයි නිවැරදි වචනය සමානාර්ථ පද. අවුරුද්ද වසර තේරුම අර්ථය පාර මාර්ගය පුවත ප්‍රවෘත්තිය. දැන් මේ වචන අර්ථයෙන් සමාන
අර්ථයෙන් සමානයි මේ වචන. ඒ නිසා මේවට කියනවා සමානාර්ථ පද. පොතට සමානාර්ථ පද. ග්‍රන්ථය, ගස, රුක, රුක්ෂය කියලා කියනවා. අහස, ගුවන, දූපත, දිවයින, කැලෑව, වනය. මේවත් මේ පළමු වචනයට සමානයි අර්ථයෙන්. අර්ථයෙන් සමාන නිසා සමානාර්ථ පද කියලා කියනවා. දුවේ පුතේ මේ වචන වලට අමතරේ වචන ඕන තරම් තිබුණාට මේ ටික හරියට දැනගන්නවා නම් ඒ හොඳටම ඇති. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. විරුද්ධාර්ථ පද. විරුද්ධ අර්ථය දක්වන පද විරුද්ධාර්ථ පද. දැන් සුදුසු කිව්වම ඒකට විරුද්ධාර්ථ පදේ මොකක්ද? නුසුදුසු. ඉදිරිපස කිව්වම විරුද්ධාර්ථ පදය පිටුපස. දිරණ නොදිරණ. ආරම්භය අවසානය. සෙමින් වේගය. අලුත් පරණ. මහත කෙට්ටු. ප්‍රශ්න පිළිතුරු. ඉහළ පහළ. අවශ්‍ය අනවශ්‍ය. මේකේ නම යංශය. මේ ක්ෂරාකුරට දාලා තියෙන්නේ යංශය. මේ යංශය ක්ෂරාකුරට ගාවල ලියනවා නම් වැඩිය හොඳයි. වෙන කිසිම අකුරු දෙකක් එකට ගාවන්න බෑ. හැබැයි යංශය ලියද්දී එකට ගාවල ලියන එක හොඳයි. මීළඟ ප්‍රශ්නය පහත යුගල පද සම්පූර්ණ කිරීමට අවශ්‍ය පද යොදා සම්පූර්ණ කරන්න. දැන් හිස්තන භෝග මුලට එන්න ඕන මොන පදයේද? යුගල පදයක් වෙන්න. යුගල පදයක් කියන්නේ මොකද්ද? පද දෙකක් එකට එක රටාවකට පද දෙකක් එක තැන කියවෙනවා. එතකොට ඒ පද දෙකේම තේරුමක් තියෙන්නත් පුළුවන්. ඒ පද දෙකෙන් එකක විතරක් තේරුමක් තියෙන්නත් පුළුවන්. පද දෙකේම වෙන වෙනම ගත්තම තේරුමක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒ පද දෙක එකට කිව්වම යම් තේරුමක් එනවා. දැන් පළවෙනි එක තමයි කිස්තනක් භෝග. ඒ කියන්නේ තෑගි භෝග. තෑගි භෝග. අවුරුද්දට තෑගි භෝග අරන් යනවා. මොකද්ද තෑගි භෝග කියන්නේ? භෝග කියන්නේ මොනවද? ඉස්සර මිනිස්සු වගා කරගනිපු දේවල්. දැන් එළවලු වර්ග, ධාන්‍ය වර්ග, අලබතල වර්ග, ඒ වගා කරගනිපු දේවල්නේ භෝග කියන්නේ. එතකොට තෑගි කියන්නේ කැමැත්තෙන් කාට හරි දෙනවා කියන එක, සතුටෙන් දෙනවා. එහෙනම් ඉස්සර අවුරුද්දට නෑගම් යනකොට කවුරු හරි බලන්න යනකොට අරන් ගියේ මොනවද? තෑගි භෝග. හැබැයි අද කාලේ ගෙනියන්නේ තෑගි භෝග නෙමෙයි. තෑගි වෙනත් දේවල් නේද? ඊළඟට දෙවනි එක වතු පිටි. වතු පිටි. තුන්වෙනි එක අස්ස මුල්ලා. යාන වාහන. අනම් මනම්. ඊළඟට මොන බීමද? කෑම බීම. ඊළඟට වාද විවාද. දෙකේම තේරුමක් තියෙන වෙන වෙනම ගත්තම්. විහිළු තහළු. ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. තේරවිලි. තේරවිලි කියන්නේ දුවේ පුතේ අපේ සිංහල භාෂාවේ අපේ ජන සංස්කෘතියේ තියෙන ඉතාම වටිනාම අංගයක්. තේරවිලි තෝරනකොට හරි ආස හිතෙනවා නේද? අපේ බුද්ධියත් වර්ධනය වෙනවා, භාෂා හැකියාවත් දියුණු වෙනවා. ඒ වගේම හරි සුන්දර අත්දැකීමක් තේරවිලි තෝරනකොට. තරඟයක් විදියට ගෙදර අය එකතු වෙලා, යාළුවෝ එකතු වෙලා තේරවිලි තෝරන්න පුළුවන්. තේරවිලි දසදහස් ගාණක් අපේ භාෂාවේ තියෙනවා. ඒයින් කීපයක් ඔබට ඔබේ විෂය නිර්දේශය ඇතුළටත් එකතු කරලා තියෙනවා. ඒයින් කීපයක් තමයි අපි මේ තෝරගත්තේ අද ප්‍රශ්න පත්‍රයේ සඳහා. වන්දි මුදල.
වන්දි මුදල කිව්වම ඒකේ ඒකේ තේරුම අපට හොයන්න තියෙනවා. වන්දි කියන්නේ දඩ. වන්දි කියන්නේ දඩ. ඔබට ඕනනම් ලියා ගන්නත් පුළුවන්. මුදල කියන්නේ කාසි. දඩ කාසි. ඒ ඒ වචන දෙක නොපිටට පෙරලන්න අනිත් පැත්ත ගහන්න ඕන. මොකද්ද? දඩ කාසි කඩ දාසි. ඊළඟට දෙවැනි එක. හෙන. හෙන කියන්නේ අකුණු. දල කියන්නේ දත. අකුණු දත. ඒක අනිත් පැත්තට හරවලා බලන්න ඕන. මොකද්ද? දකුණු අත. ඊළඟට ගසක නොපිපෙන මල. ගසක පිපෙන්නේ නැත්නම් ඒ මල බිම් මල. බිම් මල කියන්නේ මලක්ද? නැහැ. බිම් මල කියන්නේ අර හතු කියලා කියන්නේ. අන්න ඒව. ඊළඟට ගොහරු වේල්. ගොහරු කියන්නේ මඩ. වේල්ල කියන්නේ කණ්ඩිය. එහෙනම් මඩ කණ්ඩිය නම් උත්තරේ මොකද්ද? කඩ මණ්ඩිය. මෙතනත් මතකයිනේ අර ඩ අකුරට කලින් මූර්ධජන එනවා කියපු එක නේද? ගජනාලය. ගජ කියන්නේ ඇත් කියන එක. ගජ කියන්නේ ඇතාට. එහෙනම් ගජ කියන්නේ ඇත්. නාලය කියන්නේ බට. එහෙනම් ඇත් බට අනිත් පැත්තට කියලා බලන්න මොකද්ද? බත් ඇට. උත්තරේ බත් ඇටය. නාලය කිව්වම බටයනේ. ඇත් බටය, බත් ඇටය. මේ ළඟට දුවේ පුතේ භාෂාමයේ යෙදුම් ගැන අපි සොයා බලමු. අපේ භාෂාව හරි ලස්සන භාෂාවක්. මේ භාෂාව ලස්සන කරන්න යොදපු තවත් එක්තරා යෙදුම් විශේෂයක් ගැන අපි පළමුවෙන්ම හොයලා බලමු. ඒ තමයි ඉඟිවැකි. ඉඟිවැකි. ඉඟියක් කියන්නේ අපේ හිතේ තියෙන අදහසක් කාට හරි තේරුම් යන විදියට කියන එක තමයි ඉඟියක් කියන්නේ. ඉඟි කරන්න පුළුවන් භාෂාවෙනුත් පුළුවන්. අපේ මේ අතපය වලින්, ඇස් වලින්, මුහුණෙන්, ඇඟේ ඉරියව් වලිනුත් ඉඟි කරන්න පුළුවන්. දැන් පළවෙනි එක තමයි හීන් දාඩිය දැම්මා කියන එක. මොකක්ද මේ හීන් දාඩිය දැම්මා කියන්නේ? හීන් දාඩිය දැම්මා කියන්නේ දැඩිසේ බියට පත්වීම. හීන් දාඩිය දැම්මා කියන්නේ දැඩිසේ බියට පත්වීම. ඒ කියන්නේ ගොඩාක් බය වෙනවා කියන එක. අබමල් රේණුවක්වත්. දැන් සමහරු කියනවා මම නම් අබමල් රේණුවක්වත් මේ ගැන දන්නේ නැහැ. එහෙම පාවිච්චි කරනවා අපේ භාෂාවේ. සමහර වෙලාවට කියනවා හීන් දාඩිය දැම්මා කියලා. බය වුණාම. අබමල් රේණුවක් කියන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් කියන එක. අබමල් රේණුවක් කියන්නේ ඉතා කුඩා ප්‍රමාණයක්. ඇඟ බේරා ගන්නවා කියන්නේ මොකක් හරි වැඩක් බාර ගන්න නැතුව ඒකෙන් ඇඟ බේර ගන්න පුළුවන් ඕනනම් අපිට. මොකද ඇඟ බේර ගන්නවා කියන්නේ? වගකීමෙන් බේරීම. මොකද්ද? වගකීමෙන් බේරීම. හැබැයි අපි පුතේ දුවේ වගකීමෙන් බේරිලා ඇඟ බේර ගන්න විදියට අපේ ජීවිතේ සකස් කර ගන්න හොඳ නැහැ. මේ රට වෙනුවෙන්, අපේ දෙමාපිය වෙනුවෙන්, අපේ පාසල වෙනුවෙන්, ගම වෙනුවෙන්, මේ මුළු ලෝකෙම වෙනුවෙන් අපට පුළුවන් වගකීමක් අපි බාරගෙන ඉටු කරන්න ඕන. ඒක නිවැරදිව කළ හැකි වගකීම් බාර අරගෙන නිවැරදිව ඉටු කරන්න පාසලේදිත්, ගෙදරදිත්, සමාජෙදිත් පුරුදු වෙන්න.
ඊළඟට 99න් බේරුණා. දැන් පාර පනින්න ගිහිල්ලා වාහනයකට තව චුට්ටෙන් යට වෙනවා. 99න් බේරුණා. මෙහෙම ළඟින් ගියා. හැපුන්නේ නැහැ. අන්න එහෙම ලොකු කරදරයකින් නේද? විපතකින් යාන්තමින් ගැලවීම. විපතක් වෙන්නමයි ගියේ ඒ උනාට උනේ නැහැ. එහෙම එහෙම වෙලාවට අපි කියනවා විපතකින් යාන්තමින් ගැලවීම 99න් බේරුණා කියලා. අකුරක් නැහැර. අකුරක් නැහැර කියවනවා. දැන් ඉස්සර පොත්පත් නැති කාලේ පත්තරේ මොනවා හරි කඩෙන් ඔතාගෙන ආපු වෙලාවට ඒ බඩු ටික පැත්තකින් තියලා අකුරක් නැහැර කියෙව්වා. නේද? දැන් නම් පොත්පත් ගොඩාක් තියෙන නිසා අපි කියවනොත් අඩුයි. ඒ වුණාට අපි පුරුදු වෙන්න ඕන හොඳට පොතපත කියවන්න. එතකොට තමයි දක්ෂයෙක් වෙන්න පුළුවන්. ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. එහෙනම් අකුරක් නැහැර කියන්නේ කිසිවක් අත් නොහැර කියවීම හා කතා කිරීම. කිසිවක් අත් නොහැර කියවීම හා කතා කිරීම. මීළඟට ප්‍රස්තාව පිරුළු. ප්‍රස්තාව පිරුළු කියන්නේ දුවේ පුතේ ඉස්සර ඈත අතීත ජන සමාජයේ යම් සිදුවීමක් වුණාම ඊට පස්සේ ඊට සමාන සිදුවීමක් වුණාම කියනෝ අන්න අරක වගේ කියලා. මොකක් හරි වගේ කියන වචනයක් දාලා ප්‍රසිද්ධ වෙච්ච යම් සිදුවීමක් අරගෙන අලුත් සිදුවීම විස්තර කරන්න යොදා ගන්න එක තමයි ප්‍රස්තාව පිරුළු කියන්නේ. දැන් පිරුළු කියන්නේ කවුරුවත් හදපු ඒව නෙවෙයි. ඉබේටම ගමේ මිනිස්සු කටින් කියපු එකක් ඒ විදියට පස්සේ කියනවා. මෙන්න මේක වගේ කියලා. දැන් ගඟට ඉනි කැපුවා වගේ. ගඟට ඉනි කැපුවම මොකද්ද වෙන්නේ? ගඟේ පාවෙල යනෝ ඉනි ටික. ඊට පස්සේ කපල ඉවර වෙලා බලනකොට මොකද්ද වෙන්නේ? ඉනි එකක්වත් නැහැ. අපරාධ කැපුවා. මහන්සි වෙලා කැපුවට ඉනි එකක්වත් ඒ කපු එකනට ගන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ. එහෙනම් දුක් මහන්සියෙන් කළ වැඩක ප්‍රතිඵලයක් නොලැබී යාමට තමයි කියන්නේ ගඟට ඉනි කැපුවා වගේ කියලා. ඊළඟට කළුවා මාරපන් ගියා වගේ. කළුවා කියලා කොළුවෙක් හිටියලු. ඒ කොළුවට ඒ ගෙදර අයිතිකාර මහත්තයා කිව්වලු කළුවෝ හෙට උදේ මාරපන් ගිහින් එන්න ඕන කියලා. ඒ පාර මේ කොළුවා මේ කොහෙටද යන්න ඕන මොකටද යන්නේ මොකක්වත් විස්තරය අහගත්තේ නැහැ. හැබැයි උදේ පාන්දර නැගිට ගමන් මෙයා මොකද්ද කරේ? දඩබඩ ගාලා ලැහැස්ති වෙලා මාරපනට ගියා. ගිහිල්ලා කල්පනා කරනවා මේ මොකටද දන්නේ නැහැ මට එන්න කිව්වේ නේද කියලා කල්පනා කරනවා. දැන් අද කාලේ නම් කෝල් එකක් හරි දීලා අහගන්න පුළුවන්. හැබැයි ඉස්සර එහෙම පහසුකමක් නැහැනේ. මේ කළුවට සිද්ධ වුණා ආයෙත් ඇවිල්ලා අහගෙන ආයෙත් ගිහිල්ලා ඒ වැඩේ කරගෙන ආයෙත් එන්න. දැන් බලන්නකො මේකෙ මොකද්ද උනේ? මේ කළුවාගේ සිදුවීම මොකද්ද? විමසීමකින් තොරව යමක් කිරීම. ඇයි කළුවා අර මහත්තයාගෙන් ඇහුවේ නැන්නේ මොකද්ද කියලා? විමසීමකින් තොරව යමක් කරාම කළුවා මාරපන් ගියා වගේ කියලා කියනවා. මහදැන මුත්තාගේ නුවණ වගේ. මහදැන මුත්තා කියලා මුත්තා කෙනෙක් ගැන අපි අහලා තියෙනවා ටිකක්. එයා කරලා තියෙන්නේ මොන වගේ වැඩද? අනුවණ වැඩ නේද? එයාගේ නුවණ අඩු කෙනෙක්. හැබැයි එයාට ගෝලයට හිකුත් හිටියා. එයා කියන විදියට එයා කියන ඒවා පොතේ ලියාගෙන ඒ විදියටම වැඩ කරන මේ ගෝලයට හිකුත් හිටියා. දැන් මහදැන මුත්තගේ නුවණ වගේ කියන්නේ අදූරදර්ශී උපදෙස් දීම. දැන් අපි අහලා තියෙනවා කිරි හට්ටියක්. කිරි කාලා ඉවර වෙච්ච මුට්ටියක්. මුට්ටිය කියන්නේ පුතේ කට කුඩා කලයක හැඩේ තියෙන මැටි වළදක්. දැන් මේ මුට්ටිය කිරි තියෙන නිසා එළුව මොකද්ද කරේ? ඒකේ සුවඳට කිරි ටිකක් කන්න ආසාවට ඔළුව දැම්මා මේ හට්ටියට. හට්ටිය ඔළුවේ හිර වුණා. ඊට පස්සේ මහදැන මුත්තගෙන් ඇහුවාම මොකද්ද කියලා දෙන්නේ? එළුවගේ බෙල්ල කපන්න කිව්වලු. ඒ පාර ඒත් ඔළුව එළියට ගන්න බෑනේ. ඒ පාරකවලු මුට්ටිය බිඳින්න කියලා පස්සේ. දැන්
මුලින්ම මුට්ටිය බින්දනම් බෙල්ල කපන්න ඕනේ නැහනේ අන්න ඒ වගේ මහදැන මුත්තා කියන්නේ නුවණ ඇති කෙනෙක් නෙවෙයි අනුවණ උපදෙස් දීපු කෙනෙක් එහෙනම් මහදැන මුත්තගේ නුවණ වගේ කියන්නේ අනුවණ එහෙම නැත්නම් අදූරදර්ශී දුරදිග නොබලා උපදෙස් දීමට තමයි එහෙම කියන්නේ ඊළඟ ප්‍රස්තාව පිරුල ආණ්ඩි හත් දෙනාගේ කැඳහැලිය වගේ ආණ්ඩි කියන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඇවිද යන ගයක් නැති කණ්ඩායමක් හැබැයි මේ කණ්ඩායමට නතර වෙන්න ඉස්සර අම්බලම කියලා හැම ගමකම නවාතැන් ස්ථානයක් තිබුණා මේ නවාතැනේ නතර වෙලා මෙයාලා කැඳ හදාගෙන බොන්න ලැහැත්ති වුණා එපාර වතුර හැලියක් ලිපේ තියලා හැමෝටම කිව්වා තමන්ගේ ගාව තියෙන හාල් වලින් මිට මිට දාන්න කියලා එතකොට හැමෝටම හාල් කොයින්ද ඉස්සර කාලේ ඔය මේ ඔය සාත්‍තර කියන යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන එහෙම නැත්නම් හිඟා කන එහෙම අය ගෙදරින් ගෙදරට යනකොට ඒ අයට සල්ලි නෙමෙයි දුන්නේ හාල් ටිකක් පොල් ටිකක් තමයි දුන්නේ දැන් හැමෝම ගාව හාල් තියෙනවා ඒ නිසා හැමෝටම කිව්වා හාල් මිටක් මෙහෙම අතට අරන් මිටක් දාන්න කියලා දැන් මේ මිට හත් දෙනෙක් දානකොට එක්කෙනෙක් හිතුවා මම දාන්න ඕනේ නැහැ අනිත් හය දෙනා දැම්මම ඒ කට්ටියගේ හාල් වලින්ම මට කැඳ බොන්න පුළුවන්නේ දැන් එහෙම හිතුවා එක්කෙනෙක් ඒ පාර අනිත් එක්කෙනත් ඒ විදියට හිතුවා අනිත් එක්කෙනත් ඒ විදියට හිතුවා මාර වැඩේ කියන්නේ හත් දෙනාම මේ විදියට හිතුවානේ දැන් හැමෝම බොරුවට මල්ලට අත දාලා අත බොරුවට මිටි කරලා හාල් ගන්න නැතුව මෙහෙම හැලියට අත දාලා මෙහෙම බොරුවට ගන්නවා අත හත් දෙනාම මේ විදියට කරා ඒ පාර මේක ගින්දර දාලා ගොඩක් වෙලා කැඳ උණු වුණාට පස්සේ දැන් කැඳ බෙදන්න ගියා බෙදන්න ගියාම තමයි වැඩේ අහු වුනේ මොකද්ද එක්කෙනෙක්වත් හාල් දාලා නැහැ හැමෝම බොරු කරලා එතකොට මේකේ තේරුම මොකද්ද අනුන් රවටන්නට ගොස් තමන්ම රවටීම අර බොරුවක් කරාම තමන්ට එක්කෙනෙකුටවත් කැඳ නැති වුණානේ නේද ලැජ්ජාවටපත් වෙන්නත් උනා ඊළඟට ලිඳේ ඉන්න ගෙම්බා වගේ ලිඳේ ගෙම්බෙක් ඉන්නව නම් එයා අවට පරිසරය ගැන දන්නේ නැහැ ලිඳ ගැන විතරයි දන්නේ ලිඳ ගැනත් හරියට දන්නේ නැහැ නේද ලිඳේ ඇතුළ ගැන විතරයි දන්නේ එහෙනම් තමා අවට සමාජය ගැන අවබෝධයක් නොමැතිව සිටීම තමා අවට සමාජය ගැන අවබෝධයක් නොමැතිව සිටීම තමයි ලිඳේ ඉන්න ගෙම්බා වගේ කියන්නේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු උක්ත ආඛ්‍යාත සම්බන්ධය උක්තය කියන්නේ මොකද්ද ආඛ්‍යාතය කියන්නේ මොකද්ද මේ උක්තයයි ආඛ්‍යාතයයි අතර දුවේ පුතේ සම්බන්ධයක් තියෙන්න ඕන උක්තය සහ ආඛ්‍යාතය අතර සම්බන්ධයක් තියෙන්න ඕන දැන් මම ඒක පැහැදිලි කරලා දෙන්න දැන් මම මොහොන හිස්තන සෝදනවා දැන් මේකේ සෝදනවා කියලා ක්‍රියාවක් තියෙනවනේ සෝදනවා කියලා ක්‍රියාපදයක් තියෙනවා මේ වාක්‍යයේ අවසානෙට තියෙන ක්‍රියාපදය සෝදනවා දැන් ඒ එයා තමයි ආඛ්‍යාතය වෙන්නේ හරිද අවසානෙට තියෙන ක්‍රියාපදය තමයි ආඛ්‍යාතය එතකොට ඔන්න ආඛ්‍යාතය අපි දන්නවා එතකොට ආඛ්‍යාතය සෝදනවා නම් උක්තය හොයාගන්න පුළුවන් ආඛ්‍යාතෙන් අපි අහනවා කවුද කියලා එතකොට සෝදනවා කවුද කවුද සෝදන්නේ කවුද සෝදන්නේ මම වෙන්න මම කියන්නේ උක්තය සෝ ආඛ්‍යාතෙන් කවුද කියලා අහුවාම ලැබෙන පිළිතුර තමයි උක්තය එතකොට ඔන්න උක්තයයි ආඛ්‍යාතයයි දන්නු. හැබැයි පුතේ මේ දෙන්නගේ අතරේ සම්බන්ධයක් තියෙන්න ඕන. මොකද්ද? මේ මොන කාලයද වර්තමාන කාලය. මොන කාලයද වර්තමාන කාලය. වර්තමාන කාලෙදි මම කියලා පටන් ගත්තම ඉවර වෙන්න ඕන විදියක් තියෙනවා. කොහොමද? මේ සෝදනවා කියන එක මම කියලා පටන් ගන්න විදියට ඉවර වෙන්න ඕන. දැන් මම කිව්වහම මියන්නේන් ඉවර වෙන්න ඕන. මම කිව්වම මියන්නේන් ඉවර වෙන්න ඕන. සෝදනවා කියන ක්‍රියාපදය මියන්නේන් ඉවර කරන්නේ කොහොමද?
මේ නවා කියන කොටස අයින් කරලා ඒ වෙනුවට දානවා මියන්න හරි ලේසි සෝදනවා කියන එකේ නවා වෙනුවට සෝද එතෙන්ට දානෝ මෙතන මම තියෙන නිසා මියන්න එහෙනම් උත්තරේ මොකද්ද සෝදමි දැන් ඒ විදිහට අනිත් ප්‍රශ්න කීපයක් බලමු ඔන්න සෝදමි තමයි පළවෙනි උත්තරේ දැන් දෙවෙනි එක අපි උදේ ආහාරය ගන්නවා මේකෙත් නවා වෙනුවට මේ අපිනම් ඉවර වෙන්නේ මුයන්නේ එහෙනම් නවා වෙනුවට අපි දානවා මුයන්න දැන් මොකද්ද ඔව් දැන් මේක ගන්මු කියලා ලියන්නේ නැහැ එහෙනම් කොහොමද ගනිමු ගනිමු කියලා අපි කියනවා ඔහු පොත් පොතක් කියවනවා මෙතනත් නවා වෙනුවට ඔහු කියන්නේ පිරිමි එක්කෙනෙක් නිසා අපි එක්කෙනෙක් එනකොට වර්තමාන කාලෙදී ඉ කියලා දාන. එහෙනම් මෙතන මොකද්ද? කියවයි. උත්තරේ මොකද්ද? කියවයි. ඈ ඈ කියලා කියන්නේ ගෑනු එක්කෙනෙක්. ඈ පිරිසිදු වතුර බොනවා. බොනවා කියන එකේ නවා වෙනුවට ඒත් එක්කෙනෙක් නිසා ගෑනු උනත් පිරිමි උනත් ප්‍රශ්නයක් නැහැ එක්කෙනෙක් නිසා නවා වෙනුවට යන්නක් දානවා එතකොට මොකද්ද බොයි උත්තරේ මොකද්ද බොයි මම මොහුන සෝදමි අපි උදේ ආහාරය ගනිමු ඔහු පොතක් කියවයි ඈ පිරිසිදු වතුර බොයි ඊළඟට ඌ අඹ ගසේ සිටි මේ නවා වෙනුවට මෙතනත් ඊයන්නක් දානවා. ඇයි ඌ කියන්නේ සතෙක්. හැබැයි එක සතෙක් එක්කෙනෙක්. ඒ නිසා ඊයන්නක් දාලා සිටි කියනවා. ගස සුළඟට වැටෙනවා. වැටෙනවා කියන එක ගස කියන්නේ එක ගසක් නිසා අපි මෙතනත් ඊයන්නක් දාමු. එහෙනම් ගස සුළඟට වැටේ. හැබැයි පුතේ දැන් ගස එකක් වුණාම වැටේනේ. එහෙනම් ගස් කියලා තිබුණොත් ඒත් වැටේද වැටෙතිද? ගස් කියලා මම මෙහෙන් ඒක ලියන්න. ගස් සුළඟට ඒත් ඒත් වැටේමයි. ඇයි එහෙම වෙන්නේ? ගස සුළඟට වැටේ. ගස් සුළඟට ඒත් වැටේමයි. ඇයි එහෙම වෙන්නේ? මේක ගස ගස් කියන්නේ අප්‍රාණවාචී පණ නැති දෙයක්. එතකොට ඒක වචනය වුණත් බහුවචනය වුණත් අපි එකක් හැටියට සලකලා මේ යන්නෙන් ඉවර කරනවා වර්තමාන කාලෙදී. එතකොට ගස වැටේ, ගස් වැටේ. දෙකම හරි. ඊළඟ එක ඔව්හු සෙල්ලම් කරනවා නවා වෙනුවට ඔව්හු ගොඩක් නිසා බහුවචනයක් නිසා මෙතන දාන්නේ මොකද්ද ති එහෙනම් ඔව්හු සෙල්ලම් කරති ඔව්හු සෙල්ලම් කරති මීළඟට අතීත කාල ආඛ්‍යාත පද මේක මොන කාලයද අතීත කාලය පහුගිය කාලය කරලා ඉවරයි යම් වැඩක් මේකෙදි දැන් මේකෙත් උක්තය ආඛ්‍යාතය ගැලපෙන්න ඕන වාක්‍ය නිවැරදි වෙන්න දැන් මේකේ ක්‍රියාපදය මොකද්ද ගියා 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 කියන්නේ ගිහිල්ලා ඉවරයි කවුද ගියේ මම එහෙනම් පුතේ මම ගියා නම් මියන් මම කිව්වොත් මියන්නෙන් ඉවර වෙන්න ඕන හැබැයි මේක ගියානේ යමි නෙවෙයිනේ එහෙනම් ගි කියලම පටන් ගන්න ඕන ගියා කියන එකේ ගි කියලම පටන් ගන්න ඕන එහෙනම් මි කියලා ඉවර වෙන්නත් ඕන කොහොමද මම උදෙන්ම පාසලට ගියෙමි ගියෙමි අපි කිව්වොත් මු යන්නෙන් ඉවර වෙන්න ඕන හැබැයි දැන්
වැඩේ තියෙන්නේ දැන් මෙතනත් යා ඇරුණම ගි පාවිච්චියට ගන්නෝ මෙතනත් වා ඇරුණම සේදු කැල්ල ගන්න ඕන අපි උත්තරේට අතීත කාලෙදි එහෙනම් අපි අපේ අත් සේදු හැබැයි අපි නිසා මොයන්නක් එන්නත් ඕන එහෙනම් මේ වා කියන එක එකෙත් වෙන වෙන විදියකට පෙරලලා අපි ඒකත් පාවිච්චියට ගන්න කොහොමද එහෙනම් මේ වෙනස් වෙන්නේ යා වා ලා වා අන්නේ අකුරු විතරයි මොකද්ද වෙනස දැන් මම උදෙන්ම පාසලට ගි යා කියන එක ය වෙනෝ මි වෙනෝ එහෙනම් මෙතන අපි කිව්ව මොයන්නේ ඉවර වෙන්න ඕන අපි අපේ අත් සේදු වා නෙවේ වෙ මු ඊළා සේදු වෙමු තාත්තා වත්තේ වැඩ කළා අන්න ඒක වෙනස් විදියක් අතීත කාලේ තාත්තා කියන්නේ පිරිමි එක්කෙනෙක් තාත්තා කියන්නේ පිරිමි එක්කෙනෙක් අතීතයට යනකොට මේ වෙනස් විදියක් එනවා කළා නෙවෙයි මොකද්ද කලේය පුතේ ය අකුර ඈඩ් කරලා තිතක් තියන්න ඕන වාක්‍ය ලියනකොට මීළඟට දැන් තාත්තා කිව්වම වත්තේ වැඩ කළේය කළා කියන එක කළේය හේ පුරුෂ ලිංග ඒකවචන පදයක් නිසා ගුරුතුමිය කියන්නේ ස්ත්‍රී ලිංග ඒකවචන පදයක් ගැහණු ගුරුතුමිය අකුරු ඉගැන්නුවා ඉගැන්නු වා නෙවෙයි ඉගැන්නු වේය නෙවෙයි ඉගැන්නු වාය දැන් බලන්න තාත්තා කලේය ගුරුතුමිය ඉගැන්නුවාය තාත්තා වැඩ කලේය ඒ පුරුෂලිංග පදයක් නිසා ගුරුතුමිය ඉගැන්නුවාය ඒ ස්ත්‍රීලිංග පදයක් නිසා දැන් දුවේ පුතේ මම හිතනවා අද මේ වාක්‍ය ගොන්නම ඔබට හොඳින් තේරෙන්නේ නැති අදට සිංහල පාඩම මේන් නිමා කරන්න සිද්ධ වෙනවා ආදරණීය දුවේ පුතේ අදට අපේ සිංහල පාඩම මෙතකින් සමාප්තයි මේ ප්‍රශ්න පත්‍රයත් එක්ක මම කියා දීපු උත්තරත් එක්ක ඔබ සටහන් කරගත දේත් එක්ක නැවත නැවත මේක බලන්න පරිශීලනය කරන්න ඒ වගේම මේ වීඩියෝ වැඩසටහන දැන් හරිදේ ටීවී තුලින් ඔබ නැරඹුවා තවත් ආකාරයකට ඔබට ලැබේවි තවත් මාධ්‍ය හරහා ඒව නැවත නැවත බලලා මේ පාඩම හොඳින් තේරුම් ගන්න ඒ එහෙම කරද්දී ඔබට යම් ගැටලුවක් ආවොත් මේ තිරේ යටින්ම දිස් වෙන්නේ මගේ දුරකථන අංකය 0711 899 1819 මේ දුරකථන අංකයට අමතලා එම ගැටලු निराකරණය කරගන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා ඔබ පාසල් නොගියට මේ දිනවල ගෙදර හිටියත් දින ගණනාවක් වැඩිපුර නිවාඩු ලැබලා ගෙදර හිටියත් මෙම පාඩම් ඔස්සේ ඔබට අතපසු බොහෝ කරුණු කාරණා ඔබ වෙතට ලැබෙනවා තවත් මෙවන් වැඩසටහනක් තුලින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට ඔබෙන් සමු ගන්න පුංචි පැටව ගෙදරින්ද මොනවද මෙච්චර වෙලා බැලුවේ මම හිතනවා හරි බලපු දේ තමයි පුංචි පහේ හපන්නු කොහොමද පුංචි පහ සමත් වෙන්න කියලා මම හිතනවා සර් එහෙම වෙන්නේ නැති කියලා ඉතින් අද දවස මම හිතන විදිහට අපේ පුංචි පැටව කාටුන් බලනවා වගේ හරි සර් ආසාවෙන් සර් උගන්වපු දේවල් ටික බලන් හිටියා ඉතින් මතක් කරනවා ආලින්දේ ඉඳලා අපි හරහා සම්බන්ධ වුණු හරි දේ ටීවී හරහා සම්බන්ධ වුණ ඔබට පුංචි මතක් කිරීමක් තියනවා කරන්නට ඒ තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නට හැකි ආකාර බොහෝමයක් තියෙනවා Facebook fan page එක යන්න Facebook එකට ගිහිල්ලා ගහන්න හරිදේ TV කියලා. එතකොට Facebook fan page එක තියෙනවා YouTube පිටුව තියෙනවා. ඒ හරහා සම්බන්ධ වෙලා අපේ හරිදේ ඕනම හරිදයක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ පිළිබඳව ඔබට මතක් කරන මේ ගමන්ම මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වුණු හරිදේ පාසලට සම්බන්ධ වුණු උඩුගම ප්‍රාථමික විද්‍යාලයේ සරත් කුමාර් ගුරුපියන්නි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම මතක් කරනවා මේ වෙලාවේ ඒ වැඩසටහන සඳහා මේ අනුග්‍රහ ලබා දෙන්නේ දකුණු පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ මන්ත්‍රීතුමා. ඒ වගේ මතක් කරනවා ආයමතාවක්
අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඉතින් ලබන සතියේ තම මේ බලාපොරොත්තු වෙන සමු ගන්නවා ඔබේ ආලින්දේ කිහින්ගෙන් නම් ආදරේ ඔයාලා හැමෝටම මගේ පුංචි පැරවුන්ට ඒ වගේ මතක් කරනවා මේ රටේ විවසනය ඉක්මනින්ම තුරන් වෙන්න කියලා මතක් කරමින් මම කිහින්ගෙන් නම් මම ඔබේ හදවතේ නිවේදකයා මම උදාර අපි මාතේ දස අත රවුදෙන්නා නීනා දෙමි ද පුරවන්නා පුරවන්නා අපහමන් සිතුල පිවිදෙන්නා मटरे